ඉතින් අදත් අපි අලුත් ශාකයක් පිළිබඳව තොරතුරු ඔබට ගෙන ඉන්නයි මේ සූදානම. අද අපි කතා කරන්නේ ගස් ලබු කියන ශාකය පිළිබඳවයි. ඇමරිකාව නිජබිම කරගත් ගස් ලබු ලංකාවේද ප්‍රධාන වාණිජ භෝගයක් විදිහට සලකන්න පුළුවන්. සමස්ත ලෝකයේම ඉතා වටිනා පළතුරක් ලෙස ගස් ලබු සලකනවා. එසේම සෑම රටකම පායේ ආහාරයට ගන් ලබන ශාකයක් විදිහට නැත්නම් ආහාරයක් විදිහට සලකන්න පුළුවන්. මෙම ගස් ලබු රත්ලේඩි, සෝලෝ හවයි, රත්න පෙබුල් ආදී විවිධ ගස් ලබු ප්‍රභේද අපේ රටේ දැක ගැනීමට හැකියාවක් තිබෙනවා. ලෝකේ ජාන වෙනස් කළ භෝග අතරින් ප්‍රධානතම භෝගයක් ලෙස ගස් ලබු හඳුන්වන්න පුළුවන්. වර්තමානයේ පිටරටින් ගෙනෙන ගස් ලබු බීජවලින් මෙරට ගස් ලබු වගා කරන අතර එය අපට ප්‍රබල අවාසියක්ද වෙනවා. මන්ද මෙම බීජවල වඳභාවය ඇතිවන ජාන පැවතීමයි. ගස් ලබු යනු ඉතා හොඳින් පරපරාගණය වන ශාකයක් විදිහට සලකන්න පුළුවන්. පිටරටින් ගෙනෙන බීජවලින් පැලකරන ගස් ලබු අපේ රටේ ඇති ගස් ලබු ප්‍රභේද සමග පරපරාගණය වීමෙන් ඒවා වඳභාවයට පත්වීම සිදුවෙනවා. එම නිසා අද දේශීය ගස් ලබු ඉතා දුර්ලභ වෙනවා. ගස් ලබු යනු ලංකාවේ සෑම ප්‍රදේශයකම වගා කළ හැකි පළතුරක් වෙනවා. අඩු ඉඩකුවද වගා කරගත හැකි අතර අවුරුද්දකට අඩු කාලයකදී පළ දරන ලබන ශාකයක් වෙනවා. අද වෙළඳපොලේ දකින්නට ලැබෙන ගස් ලබු ඉදවීම සඳහා අහිතකර රසායනික යෙදීම බහුලව දැකීමට හැකි. එබැවින් ගස් ලබු ගෙවතු භෝගයක් ලෙස වගා කරන්නට පාරිභෝජනය කිරීම සුදුසුයි. පළතුරක් එළවලුවක් මෙන්ම අච්චාරු, පුඩින්, ජෑම්, සලාද, බීම වර්ග, චුයින්ගම් වැනි විවිධාකාර කෑම වර්ග සෑදීමේදී ගස් ලබු භාවිතයට ගන්න ලබනවා. එපමණක් නොවේ, දේශීය වෙදකමේ ඖෂධ පිණිසද ගස් ලබු කොළ, ගස් ලබු මුල්, ගස් ලබු ගෙඩි, ගස් ලබු කිරි භාවිතයට ගන්න ලබනවා. ගස් ලබු කිරි සම්පදන් කිරීම සඳහාද භාවිතයට ගනු ලබනවා. අතීතයේ ගස් ලබු ගෙඩි සහ රෑන ගස් ලබු කොළ කුළුබඩුවක් ලෙස භාවිතා කිරීම සිදු වෙලා තිබෙනවා. ගස් ලබු වල ඇති පැපෙන්න නම් ඉතා දිගු ප්‍රෝටීන් දාම කෙටි ප්‍රෝටීන් දාම බවට පත් කරන බැවින් මස් වර්ග පිවිසීමේදී ගස් ලබු දැමීමෙන් ඒවා මෘදු භාවයට පත් කර දිරවීම පහසු කිරීමක් සිදු වෙනවා. ගස් ලබු වල විටමින් ඒ, බී, සී, කේ සහ ඊ අන්තර්ගත වෙනවා. යකඩ, කැල්සියම්, ෆොස්ෆරස්, පොටෑසියම්, මැග්නීසියම්, සින්ක්, ෆෝලේට් වැනි ඛනිජ වර්ගත් පොහොසත් භාවයකින් යුක්ත වෙනවා. කාබෝහයිඩ්‍රේට් තන්ත්‍ර අන්තර්ගත බැවින් අන් කිසිම පළතුරකට නොදෙවෙනි පෝෂණයකින් හැබි පළතුරක් වෙනවා. අහිතකර කොලෙස්ටරෝල් වැඩිවීම පාලනය කර හොඳ කොලෙස්ටරෝල් වල ක්‍රියාකාරීත්වය වැඩි කිරීමේ හැකියාවත් ගස් ලබු වලට තිබෙනවා. රුධිර නාල බිත්ති ඝනවීම වළක්වා හදවත් රෝග වළක්වීමේ හැකියාවද ගස් ලබු වලට පවතිනවා. අතීත ගැමි සමාජයේ පපුවේ අමාරු ඇති අයට ගස් ලබු මලවා හෝ ව්‍යංජන ලෙස සකසා ආහාරයට ලබා දීම සිදු වෙලා තිබෙනවා. ඔහු එසේ කරන්නට ඇත්තේ ගස් ලබු වල ඇති හදවතට හිතකර බව නිසා විය හැකියි. ආතරයිටිස් සිරුරේ ඉදුමම දැවිලි වේදනා පාලනය කර ප්‍රතිශක්තිය වැඩි කරවීමේ හැකියාව ගස් ලබු වලට තිබෙනවා. විටමින් ඒ, සී සහ ඊ යන ප්‍රතිඔක්සිකාරක අනංගු බැවින් ගස් ලබු පිළිකා රෝග පාලනයට ඉතා වැදගත් වෙනවා. ගස් ලබු වල අඩංගු පැපේන් මගින් ආහාර ජීර්ණය හොඳින් සිදු කර මල පිටි කිරීමේ ක්‍රියාවලිය හොඳින් සිදුවන නිසා මහාන්ත්‍රයේ පිළිකා අවදානමද අඩු කරනවා. තෙල් සහ පිටි ආහාර වැඩියෙන් අනුභව කළ අවස්ථාවල ඇතිවන අපහසුතාවලදී ඉදුණු ගස් ලබු කෑල්ලක් ආහාරයට ගත් විට එම අපහසුතාවය මගහැරි සිරුර සැහැල්ලුවෙන් තබා ගැනීමට හැකියාවක් පවතිනවා. ශරීරයේ වැඩිපුර ඇති යකඩ බැහැර කිරීමේ හැකියාවත් ගස් ලබු වලට පවතිනවා. මානසික ආතතිය අවම කිරීමට උපයෝගී වන හෝමෝන ස්‍රාවය උත්තේජනය කිරීමේ රසායනික සංයෝගවලද ගස් ලබු වලට අන්තර්ගත වෙනවා. ගස් ලබු ආහාරවල ඇති විස ඉවත් කරන නිසා වකුගඩුවල නිරෝගී බව පවත්වා ගැනීමටද මේ ගුණදායක වෙනවා.
ගස්ලබු බීටා කැරොටින් වලින් පොහොසත් පරතුරක් බැවින් ඇස් පෙනීම වැඩි දියුණු කිරීම සමෙහි මරණු සෛල ඉවත් කර ගැනීමේ හැකියාව සහ සම නිරෝගීමත්ව සහ දීප්තිමත්ව තබා ගැනීමට උපකාරී වීමද සිදු වෙනවා. ගස්ලබු කෑමෙන් පමණක් නොව බාහිර ආලපයක් ලෙසද යොදා ගැනීමෙන් සමට හොඳ පෙනුමක් ලබා දීම සිදු වෙනවා. ඉසකෙත් වැටීම වලකා ඉසකෙස් වලට දුර්වලතා මගහරවා ගැනීමටද හිස්තොරිය ඇති විට ඉදුණු ගස්ලබු මදය ඉස්කබලේ හොඳින් ආලේප කර සෝදා හැරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. ගස්ලබු ඇටද හොඳ ආහාරයක් ලෙස සලකන්න පුළුවන්. ගස්ලබු ආහාරයට ගන්නා විට ගස්ලබු ඇට 7ක් 10ක් පමණ සපා කෑමෙන් හොඳ ප්‍රතිලාභ ලැබෙන්න පුළුවන්. ගස්ලබු ඇට වියලා කුඩු කර තබා ආහාරයට ගැනීමෙන් අක්මාව නිරෝගී කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ගස්ලබු ඇට මගින් වකුගඩුවල විසීවත් කිරීම සිදු වෙනවා. ආතරයිටිස්, රූමැටික්, සන්ධි වේදනා ඇති අයට ගස්ලබු ඇට ආහාරයට ගැනීම සුදුසු වෙනවා. ගස්ලබු ඇට මගින් වෛරස් විනාශ කර කිරීමක් සිදු වෙනවා. පිළිකා සෛල මන්දගාමී කිරීමක් හා පරපෝෂිතයන් විනාශ කිරීමේ හැකියාවක් පවතිනවා. දේශීය වෙදකමෙහි නිතර පණු රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා ගස්ලබු ඇට යොදා ගන්න ලබනවා. ගස්ලබු ඇට ප්‍රෝටීන් පරිවෘත්ති ක්‍රියාවලියට උදව් කිරීමක් සිදු වෙනවා. ගස්ලබු ඇට ස්වාභාවික උපත් පාලකයක් ලෙසද යොදා ගැනීමේ හැකියාවක් පවතිනවා. එම නිසා ගර්භිණීන්ට ගස්ලබු ඇට සුදුසු නැහැයි කියලා මතයකුත් තිබෙනවා. ගස්ලබු කොළයුස මගින් රුධිර පට්ටිකා වැඩි කරන බවද සොයාගෙන තිබෙනවා. නමුත් වෛද්‍ය උපදේශයකින් පසුව මෙම ප්‍රතිකර්ම ලබා ගැනීම සිදු කළ යුතුයි. ඉදුණු ගස්ලබු සේම අමු ගස්ලබුද ඉතා හොඳ ආහාරයක් ලෙස යොදා ගන්න පුළුවන්. ඉදුණු ගස්ලබු වල ඇති ගුණයම අමු ගස්ලබු වලද පවතිනවා. මද රත් පැහැයට හැරමින් ඇති ගස්ලබු සිහින් කැබලි කපා තැම්බෙන්නට හැර අබ ගම්බිරිස් සූදුරු මහදුරු සමග පොල් අඹරා දමා පිසින ගස්ලබු මැල්ලුම ඉතා රසවත් භාවයකින් යුක්ත වෙනවා. එසේම පොල් අඹරා දමා වට්ටක්කා වෑංජනය පිසින ආකාරයට ගස්ලබු වෑංජනය සකස් කරගැනීම සිදු වෙනවා. අතීතයේ ගැමියන් රෑන ගස්ලබු මල් ව්‍යංජන ලෙස පිළියෙල කර ආහාරයට ගෙන ඇත. කකුලේ ගැඹුරට කටු ඇණී ඇති විට රෑන ගස්ලබු මල් කහ සමග තලා පොල් කිරින් තම්බා අඹරා බැඳ විට එම කටුව පහසුවෙන්ම පිටත එන බවට මතයක් පවතිනවා. මූණේ සම එල්ලා වැටීම සම වියලීම සමයේ දුර්වර්ණය සම අවට පිලිසීම් වැනි තත්ත්වයන් ඇති විට ගස්ලබු මද මීපැණි හා දෙහිඋස සමග මිශ්‍ර කර මුහුණේ ආලේප කර මිනිත්තු 20ක් තබා සෝදා හැරීමෙන් සමට නිරෝගී පැහැපත් භාවයක් ලබා දීමට හැකියාවකුත් පවතිනවා. ඉතින් අද අපි කතා කරේ ගස්ලබු ශාකය පිළිබඳව තොරතුරුයි. ඉතින් ඔබට මේ මගින් බොහෝ දැනුමක් ලැබෙන්නට ඇතැයි සිතනවා. ඉතින් මේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න, bell icon එකත් touch කරලා තියන්න, තවත් යහළුවන්ට මේ channel එක පිළිබඳව තොරතුරු ලබා දෙන්න. ඉතින් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් මෙවැනි ශාක්‍යයක් පිළිබඳව තොරතුරු ඔබට රැගෙන එන බලාපොරොත්තුෙන් අපි සමු ගන්නවා. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.